ඔහුළඟ නැති දුක පපු අල්ලා බලන්නට හැකි තරම්ය. වෙලාවට ඉහළු නොදෙනසේ මහා දුකක් දැනේ. දරුවාගෙන සිතා ඒ දුක වහවා ගන්නවා මිසක කොහොමටවත් ඒ දුක ඉවසාගෙන ඉන්නට පුළුවන් දුකක් නන් නොවේ. හිතට මහා දුකක් දැනෙද්දී හිතින්නේ දුවගෙන ගොස් අනුරාධපුරයෙන් කොළඹලා යන බසයක එල්ලෙන්නටය. එහෙත් කොහේ හෝ මුල්ලකට වී ඔහුගේ මුණ බලා ආවද ඒ දුක පහව යන්නේ නැත. මේ දුක තුනීවන්නට නම් දුව ගොස් ඒ පපුවට හිස තබාගෙන කල්පයක් ඔස් සිටිය යුතුය. දෛවයේ ජීවිතයේ මැද මේ තරම් වියෝගයක් දැනුවේ මේ ආදරය මේ තරම් උතුම් බව හදවතට කියා දෙන්නද? ඒ රෝවා නිතකට ලක්නවන මායිමකට ජීවිතය ගෙනවී තැරළුවේ ආදරේ නාමෙන් හදවතේ දුක් විඳින තරම ගැන ඔප්පු කර පෙන්වන්නටද? හදවත දුකින් මිරිගෙන වාරයක් වාරයක් පාසා තව තවත් ඔහු නමින් ලය තෙත්තේ. ජීවිතේ මෙහෙම දුක් දිදීවත් අවසන සහන් එළියක් පෙන්නවා නම් කොතරම් දෙයක්ද? පැහැතිස්සේ වාෂා කැඩුව කහ කනේරු මල් සුදු මල් පිටද්ද තබා වට්ටිය සුන්දර ලෙස සකස් කළාය. අද බෝධි පූජාවට කටින චීවරය පූජා කරන්නට වර්ෂා භාරගත්ත ආශාවෙනි. කුඩාහින පන්සලේ හවස බෝධි පූජාවේදී ඒ කටිනේ පූජා කරන්නට යන්නට ඇය බලා උන්නායි. මේ හිතට දැනෙන දුකන කෙසේයෝ පපුව මිරිකාගෙන විඳගත හැක. වහවා ගන්නට බැරිවන්නේ අනාගතය ගැන සිතෙද්දී. ඔහු දෙවියන් තුන් පඳුරක් වෙනිය. ඒ සිනහස නැති ජීවිතේ කොතරම් අන්ධකාරද? දුක වාවා ගන්නට බැරි වෙන්නේ ඒ අන්ධකාර අනාගතය සිහිවෙද්දී. තමා පමණක් නොව ඒ අන්ධකාරයේ තම දරුවාත් කිදිනක හෝ තනිවන්නේ. දවසක මේ සියල්ල විසදේ නම් ජීවිතය කොතරම් සුන්දරද? එහෙත් ඒ සීනේ ජීවත් වෙනවා ඇරෙනට අන් සැනසීමත් ජීවිතයට පෙනෙන මානයවත් නැත. වාෂා ලිදින්ගත් වතුර ටික පෙර මල් ටික දෝන කළාය. කනේරු මල් වලින් එන සුවඳ සැන්දෑවේ තිබූ පාළුව වැඩි කළාය ඇයට සිතුනි. ජීවිතය ගැන සිතන්නට බොහෝ දේ ඉතිරිව ඇත. දරුවේ ජීවිතයේදී හිතන්නට කොතරම් දේ ඇද්ද? ඒ සියල්ල අද සිතන්නට වී ඇත්තේ තනිවමය. තට්ට තනිවමය. ඔහුලඟ උන්නා නම් අද වැනි දවසක් කොතරම් සුන්දරද? නරකම දවස්වල ජීවිතයේ ලස්සනම දවස් උදා වෙන්නේයි. මංජුලා පොත්වලට ආවේ ශ්වේතා පිටව යන්නට පෙරය. මංජුලාව දකිද්දිම ශ්වේතාට සිහිවේ අල්ලා කියු දේ. එහෙත් විමුක්ති රෝහලේ සිටින අතරවාරයේදීම මංජුලා පොත්වලට එයයි ශ්වේතා සිතුවේ නැත. කොල්ලට ආදරයක් තියෙනවා නම් කොල්ලා ළඟට වෙලා ඉන්න ඕන. මෙතනට දුවගෙන ඉන්නේ වෙන දෙයකට. ශ්වේතා සිතියේ පොත්වලේ පොට්ටක් අතරින් ඉදිරියට එමිනි. එහෙත් මංජුලාට පොත්වලට එන්නට එපායයි කියන්නට තමාට බැරිවව ශ්වේතා දනේ. එතනදී අය අසරණේ. පොත්තල අතරින් ඉදිරියට ආ මංජුලා නැවතුනේ විමුක්තිගේ කාමරය අසලේ. ඒ තිබුණේ වසා දමාය. එහි අතුරු දෙකක් තිබුණේ. එකේ අතුරක් තිබුණේ වාෂා ළඟේ. අනිත් අතුරු තිබුණේ විමුක්ති ළඟේ. විමුක්ති එදා යද්දි මේ කාමරයේ අතුර ශ්වේතාට තබා ගියාය. එහෙත් මොනම හේතුවක් නිසාවත් ඒ අතුර මංජුලාට නොදෙමියේ ශ්වේතා සිතාගත්තාය. ගුඩ් ඊවනිං මිස්. ශ්වේතා මාරෙන් සිනහාවක් නගාගෙන ඇයා සිනාසුනායි. නවීන පන්නේ අත්බෑගයක් දමාගෙන වුන් මංජුලා ඒ තුළට වාහනේ අතුර දමා ශ්වේතා දෙස බැලුවාය. ඔවාද ශ්වේතා කියන්නේ? ශ්වේතා ගැස්සුනායි. ගෑණි ඇවිත් තියෙන්නේ සෑහෙන හොයල බල්ල වගේ. බලමු. ශ්වේතා සිතුවාය. ඔව් මිස්. මේ කාමරේ අරින්න. ඒ අය කියන බව ශ්වේතා දැන උන්නාය. අනේ මිස්, යතුරු සර් ගාව. විමුක්ති අයියා ගාව. ඔව්, අපි මේ කාමරේ පාවිච්චි කළේ නෑනේ. එක යතුරක් නෙමේ නේද තියෙන්නේ? දෙකක් තිබ්බා. අනිත් එක වර්ෂ මිස් ගාව. ශ්වේතායට කරුත්තයක් දී කතා කළාය. වර්ෂා ගැන සිහි කරද්ම මංජුලාගේ මූණ අඳුරුවේ ගියායිරු ශ්වේතා දුටුවාය. අස්සෙනුකට එයා දීලා යන්නේ නැතිනේ. දෙන්න ඇති සර්ට. ඉන්පසු මංජුලා පොත්තල තුල එහෙට මෙහෙට වට තුනක් හතරක් ගියාය. ඇහැද්දී පොත්තලේ සේවකින් ඇස්වලින් දහසක් දේවල් හෝමාරු කරගත්තෝය. මේ දවස්වල කලෙක්ෂන් කොහොමද?
වරදක් නෑ මිස්. එතකොට ඇය අසන්නට යන්නේ පොත්තලේ දිනපතා මුදල්වලට කුමක් කරන්නේද කියන බව ශ්වේතා ඉවෙන්මෙන් වටහා ගත්තාය. ඩේලි කලෙක්ෂන් වලට මොකද කරන්නේ? ශ්වේතා යට සිතින් මේ කුණු ගැහැණු ආත්මයට සිනාසුනායි. තම ජීවන සහකරුවාට මෙහෙම විපතක් වී තිබියදී ඔහුගේ මුදල් එකවුන් ගැන සොයන්නේ ඒ මිනිහට ආදරේ ගෑණියෙක් නොවේ. කලෙක්ෂන් එක නම් මිස් මම එකවුන්ට් එකට දානවා. ඩේලි? ඔව්. ඊයේ කීයක් දැම්මද? 80,000ක් මිස්. ලැජ්ජයි. මෙහෙම ආද්දි ලැජ්ජයි. ශ්‍රීතරසේ වර්ෂයි. ඇහැ මෙසේ මේ මුදලට පෙරේතෝ කෙල්ලෙක් නොවේ. සමහර දවසකදී ඇහැ සල්ලි අතේ නැති වුයිට විමුත්තකින් රුපියල් 100ක් ඉල්ලා ගත්තැරු ශ්‍රීතර සිහිවිය. මේකේ අතුරු හොයලා තියන්න මං හෙට එනවා. මං ගාව නම් නෑ මිස්. කොහොමත් එකවුන්ස් ලෑස්ති කරලා තියන්න. මං දොර ඇරගන්නම්. තව දෙයක්, අවශ්‍ය දේවල් වලට සල්ලි දෙන්නේ කොහොමද? සර්ගේ කවුන්සලින් අපට සල්ලි ගන්න බෑනේ මිස්. එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. අනික ඇහි සර්ට ඉක්මනට සනීප වෙන්නේ. එතකල් අපිට මැනේජ් කරගන්න පුළුවන්. කොහොමස් අපිට කියලා තියෙන්නේ දිගටම සල්ලි account එකට දාන්න කියලා. ඒක එහෙමම කරනවා මිස්. ශ්‍රීතා කියේ මංජුලා දෙසම් බලාගෙන. මංජුලාට ටික වෙලාවකට කතා කරගන්න පවා බැරි වෙයි. මේ මගේ මොබයිල් නම්බර් එක. මොන හරි තිබ්බොත් මට කතා කරන්න. මංජුලාගේ ජංගම දුරකථන අංකේ ශ්‍රීතාට තිබුවායි. අවශ්‍ය වෙන්නේ නැහැ. ශ්‍රීතාට කියන්නට සිතුණි එහෙමයි. එහෙත් ඇයි කරබාගෙන දුරකථන අංකේ ගත්තාය? මංජුලා පොත්තලින් පිටව ගියේ එතරම් සතුටකින් නොවේ. මෙතනට ඔළුව දමාගෙනම හිතන තරම් පහසු නොවන බව ඇහැට ඉවෙන්මෙන් දැනුනි. බලමු, ළඟදීම මම ඇවිත් ඔය පුටුවේ වාඩි වෙන්නම්කෝ. මංජුලා සිතුවේ කේන්තියිනි. මේදා විමුක්තියට තීපෙව්වේ ඕකේ හිස අතගාමිනි. තම ජීවිතයේ ආදරණීයම දෙතුන් දෙනෙක් ඉදිරියේ නන්නාඳුන් ලෙස දැස සයාගෙන ඉන්න විමුක්ති ගැන මේදාට සක්විතිරා ශ්වේතාටත් පුදුමය. අයියා මෙහෙම ඉඳිද්දි අරයා ඇවිත් බුක්ෂොප් එකේ අකවුන්ට්ස් ගැන අහන්නේ. ශ්‍රීතාගේ බඳවේගිය දැස් මිරිකමනි. මට ඇත්තටම අයියේ ඒ වෙලාවේ පුදුම තරහක් ආවේ. මේදා කිල්ලගේ හිස අත ගෑවේ ආදරේනි. උඹ ඕවා ගණන් ගන්න එපා. මේ කොල්ලාද මෙහෙම දුක් විඳින්න යා නිසානේ. ඇත්තටම ඕවාකේ වර්ෂාක්කයි විමුති අයියයි උන්ව හැටි මන්නේ දන්නේ. සක්විති විමුත්තගේ දෙපා ඔහුගේ ඔකුල්ට ගින පිරිමැද්දේ. ශ්‍රීතාත් මෙහෙදාත් එදෙස බලා උන්නේ පොදෝගිය දැසනි. වර්ෂට පස්සේ බොක්ෂොප් එකේ වැඩගෙන දන්නේ ඔයා නංගි. අක්කා ඒ ටික කියලා දුන්නා අයියේ. කොල්ල සනීප වෙනකල් අර කිල්ලව අපි හොයා ගන්නක නංගි ඔය වැඩ ටික බලා ගන්න. මං දවස් දෙකකට වතාවක් හරි ඉන්න බලන්නම්. මේවා කතා කරද්දීවත් විමුති කාගේවත් මූණක්වත් බලන්නේ නැත. මේදා ඔහුගේ හිස අතගා ඒ අද්දරටම වී උන්නාය. අයියේ එයා සල්ලි ගැන අහනවා. ඔයා කරගෙන ආපු විදියට බැංකු account එකට දාන්න. කාට හරි සල්ලි දෙන්න තියෙනවා නම් මට කියන්න. මංජුලා ඇවිත් ඇහුවොත් කියන්න ඒව මං හැන්ඩල් කරන්න කියලා. ඒක හොඳයි. අයියට පුළුවන් හැම වෙලාවටම පොඩ්ඩක් බොක්ෂොප් එකට ගොඩ වෙන්න. ඒකේ ස්ටාෆ් එකටත් හොඳයිනේ. ශ්‍රීතාගේ මංජුලා දිගටම පොත්තලට එයයි බියෙනි. කවර හේතුවක් නිසාවත් විමුක්තිත් ආශාත් ගොඩනැගූ පොත්තල මංජුලාට අපිරිසිදු කරන්නට දිය නොහැක. ඔක්කොටම වඩා මට ඕන මේ කිල්ලව හොයාගන්න නංගි. කොයි වෙලාවකරි අක්කයි, ඒක මට විශ්වාසයි. එයාටත් විමුක්ති අයියා නැතුව ඉන්න බෑ නේද? ශ්‍රීතා අවසන් වචනේ කීවේ විමුක්ති දෙසම් බලාගෙන. ඔහු පොඩි දරුවෙකු සාංකාවෙන් වැටි ඉන්නක් මෙන් ගෙල හරවාගෙන ඉඳී. ඒත් එහෙම හොයාගත්තත් අයියේ අක්කා කොහොමද? ශ්‍රීතා සද්දි මේදාද අසරණව බැලිය සක්විති දෙසේ. බලමු කොහොමත් කෙල්ල ඕන. අපි අයියේ තව ටිකක් හොයමු. මම ආයෙත් දවසක රත්නපුරේ හරි යන්නම්. පුළුවන් නම් ලොකු දෙයක් කෙල්ලේ. මේ ජීවිතේ කොට ගන්නම ඕන. මේදා පැවසේ විමුක්ති දෙස බලාය. අක්කා හිතන් ඇති මගුල වුණා කියලා.
එහෙම කෙල්ල හිතන්නේ නැ නංගි. මටත් අන්තිම දවසේ කිව්වා ඒ මගුල වෙන්නෙම නැහැ කියලා. උන් දෙන්න ආදරය කරපු තරම දන්නේ ඒ දෙන්නනේ. අයියට දෙයියට වගේ අක්ක සැලකුවේ. ඒ දෙයියා අද මෙසේ ජීවිතින් ඈත්ති දුක් විඳින බව ඇය දන්නවා නම් කොයි ලෝකයක හිටියත් ඇය එන බව මෙහෙදා දනී.